කොරෝනා වසංගත ව්‍යාප්තිය සලකා බලා සාපු සංකීර්ණ ඊයේ සිට වසා තබන ලෙස නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සාපු සංකීර්ණ විවෘතව තිබිය හැකි නමුත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 125ක් පිරෙන ආකාරයට ගනුදෙනු කරුවන් ඇතුළත් කරගත යුතු බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම සාපු සංකීර්ණවලට ඇතුළත් විය හැකි පුද්ගලින් ගණන ආයතනින් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සංශෝධිත මාර්ගෝපදේශවල සඳහන්. ඊයේ දින කොවිඩ් මරණ 170ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 6604ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා කළ කොවිඩ් මරණ 174 පිරිමි පුද්ගලින් 84 දෙනෙකු සහ කාන්තාවන් 86 දෙනෙකු වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් 130 දෙනෙකුද වනවා. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 3676ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 369359 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 316528 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනී වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගත වූ පුද්ගලින් 46397 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සමාජයෙන් රෝගීන් වර්තාවීම ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. සමාජයෙන් රෝගීන් හමුවීම එදත් සිද්ධ වුණා. එදාට වඩා වැඩියෙන් අද වෙනකොට හම්බ වෙනවා. පිට මේ මොහොතේ පවතින තත්ත්වය යටතේ ආශ්‍රිතයෙන් හඹායෑමෙන් හොයාගන්නා සංඛ්‍යාව සාපේක්ෂව තවම ඉහළ අගයක තියෙන නිසා මේ මොහොතේ අපිට ඒ ක්‍රමෝපායන් වෙනස් කිරීම ප්‍රායෝගික නැහැ. ඒ වගේම සමාජයට වැඩදායක වන්නේත් නැහැ. ඒ සෞඛ්‍යයට කරන හිරිහැරයක් හැටියටද නැද්ද කියන එක මම දන්නේ නැහැ. විවිධ හේතු මත මිනිස්සු එකරාශී වුණා. මේ කටයුතු වල ප්‍රතිඵල තමයි අද වෙනකොට එන්නේ එන්නම දකින්නේ. අලුත් අවුරුද්දට සිදු වුණු එකරාශී වීමයි පසුව එකරාශී වීමයි කියලා වෛරසයට දෙයක් නැහැ. බැරියර් එකක් ඇති කරලා මෙතනින් එහාට බෝවෙන්න දෙන්නේ නැහැ කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු එකරාශී වෙනවා නම් එකිනෙකා අතර මේ කිට්ටුවෙන් අන්තර් සම්බන්ධතා පවත්වනවා නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැත්නම් මේක ඉදිරියටම යනවා. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උප රෝහණ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි. මුලින්දලම අපි සම්පූර්ණයෙන් රටේ සංචරණ සීමා පැනවිතු අවස්ථා ඒ වගේම අවදානම් අවස්ථා අපි සිහිපත් කරලා දුන්නා. බලධාරීන්ගේ අවධානය යොමු කෙරෙව්වා. නමුත් අපිට පේන්න තිබුණේ ඒ අවධානය යොමු කිරීම වලට අහුම්කම් දුන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට විශාල කනගාටුවක් තියෙනවා ඒ ධනිපු තීරණ සම්බන්ධව. ඒ වගේම බිම් මට්ටමේ ඉඳලා අපි කරන සම්පූර්ණ වලට අවධානය යොමු නොකරවීම සම්බන්ධව කෙසේ වෙතත් අපි මේ මොහොතේ රජයට බල කරන්න හෝ රජයෙන් ඉල්ලන්න හෝ සූදානම් නැහැ. අපි දිගින් දිගටම සිද්ධ වෙච්ච නොසලකා හැරීම් නිසා තමයි අපි මහජනතාවට මේ අවධානම පෙන්නලා දෙන්නේ. වගේම මහජනතාවගෙන් මේ ඉල්ලීම අපි කරන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියලා. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි පීඩාවකට පත්ව ඇති මොහොතක රෝගීන්ට ඔක්සිජන් ලබා දීම ඇතුළු අත්‍යවශ්‍ය ප්‍රතිකාර කිරීමට ජපානයේ වැසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව ජපානයේ රොටරි යොනියාමා ශ්‍රී ලංකා සංගමයෙන් රුපියල් මිලියන 3.26ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. මෙම වෛද්‍ය උපකරණ අතර නවීනතම CPAP වෙන්ටිලේටර් යන්ත්‍රයක්, නේසල් ඔක්සිජන් තෙරපි යන්ත්‍රයක් සහ නවීනතම මල්ටි පැරා මොනිටර් යන්ත්‍රයක් ඇතුළත් වෙනවා. මෙම උපකරණ බහර ගැනීම සඳහා කළුකෝවිල රෝහල වෙනුවෙන් වෛද්‍ය වරුණී සමරනායක මහත්මිය එක්ව සිටියා. අද රෝහල් වල විශාල තදබදයක් රෝගීන් පිරලා තියෙනවා. සංකූලතා තියෙන රෝගීන් ඇතුළු වෙනවා. ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වසංගතයේදී රෝහල් පද්ධතියට උපකාර කරන්න රොටරි යොනියාමා ශ්‍රී ලංකා ඇලුම්නයි ඇසෝසියේෂන් එක ඉදිරිපත් වෙලා තියෙනවා. මම හිතන ඉතාමත්ම අත්‍යවශ්‍ය මොහොතක මේ ලැබිච්ච පරිත්‍යාග රෝහලට ඉතාමත්ම වටිනවා කියලා මම විශ්වාස කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.